आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीएटीवी रात्रि प्रवृत्ति प्रकाश व्याय आरंभ वाने ममुदेशानी डबे गदरे प्रथमें रात्रि पुआत सिरस्थल सौख्य वृत्तीय समिति वर्जने सुपुरुदले समर रोगी न पहचता बेटे वर्जने असाधारण पूज्य मुरुत्तेट्टुवे आनंद हिमि सह वैद्य बेल्लन कियाई विसंदुम लबन तुरु वर्जने अखंडव वर्जकीन पवसाई इंधन मिल इहल दमीमे आईतिय आईओसीयटद इंधन अमतिटद विसई विसेदी लीटरे 56ट गेनावा विकुणुवे 137ट एदा कोप कमिटुव हेलिकला जनपति अगमति प्रधानत्वेन आंडुपक्ष मंत्री कंडायम रेस्वेई विदुली अर्बुदय अतुलु करुणु रेसक पिलिबंदव विशेष अवधानय रीलोड क्रमयट विदुलिय रंजन कियाई पावेन बलागारय यली पावेई मास हयक पमा ऊ उसस पेल आरंभेई कोविड वेलंदुनु दरुवन 139 देनेक उसस पेल लियाई पार्लिमेंतु मंत्री ललित एल्लावल सह हर्षण राजकरुणाटत कोविड गत ऊ सति तुने पार्लिमेंतु कोविड पोकुर 16 दक्वा इहलटे वत्तेगम मडवलदी पस्कंदकट यटवी तिदेने कुमारुटे हिजास हिस्बुल्लाट एप हिटपु राज्यमति अरुंदिकगे पुता एतुलु 9 देनेकुटत एप वगा हानी वलट हेट वांदी रात्रि प्रवृत्ति तुलिन प्रथमे नवदहने देशीय पुवत् वेत सौख्य वृत्तीय समिति 18ක් අද පෙරවරුවේ අකණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේ නිසා අදත් අසරණ රෝගී ජනතාව පත්ුනේ දැඩි අපහසුතාවයකට. මෙම වර්ජනය හෙලා දකින බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම රාජ්‍ය එක්සත් හෙද නිලධාරින්ගේ සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ද වර්ජනිට සිය විරෝධය පළ කරනවා. වෘත්තීය අරගල ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන්ගේ අයිතිවාසිකමක්. හැබැයි ජීවිතයක් ලන්සුවට තියාගෙන වෘත්තීය අරගල කරනවා නම් ඒක මිනිස්කමට නිගාවක්. වෛද්‍ය ශාස්ත්‍රයේ බොහෝ වෘත්තීය අරගල ප්‍රාණ අපකරුවන් බවට පත් කරගන්නේ අහිංසක රෝගීන්වයි. ප්‍රතිකාර නැතිව මිය ගිය හොත් ඒ ජීවිතය ආපසු ගන්න බෑ. අපේ රටේ ඉතිහාසයේ වෛද්‍ය වර්ජන, හෙද වර්ජන, පරිපූර්ණක වෛද්‍ය වර්ජන මෙයාදී එකී නොකී වර්ජන නිසා ලෙඩ ඇදෙන් බිමටම වැටෙන්නේ අහිංසක රෝගීන්. බොහෝ විට වර්ජන දොර යන්න ඉඩ දීලා රෝගීන් හොඳටම තෙහෙට්ටුවට පත් වුණාට පස්සේ උත්තර දීලා වැඩක් නැහැ. අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය හා ප්‍රවහන සේවය දෙකම එකයි. හැමදාම වර්ජන. ඒගොල්ලෝ ඉල්ලීම් දිනා ගන්නකොට රෝගීන් සහ බස්මගීන්ට අටපට්ටම් වෙන්න සිද්ධ වෙනවා. දැන් අද තවත් වර්ජනයක් ආරම්භ වුණා. අද වැඩ වර්ජනය ආරම්භ කළේ හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18. ඒ වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින්. මේ නිසා වෙනද වගේම අපහසුතාවයට පත් උනේ අහිංසක අසරණ රෝගීන්. තියෙන ආර්ථිකයත් එක්ක පුද්ගලිකාංශයෙන් ප්‍රතිකාර ගන්න හැමෝටම බැහැ. නමුත් අද සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කරපු මේ වැඩ වර්ජනය නිසා ඖෂධ ගන්න පොලිම් වල ඉන්නත් රෝගීන්ට සිද්ධ වුණා. යන්තම් අතේ ඇති තුට්ටු දෙක හරි පෞද්ගලික ඔසුසලකට දීලා එදා වේලට බෙහෙත් අරන් යන්න මේ අහිංසක රෝගීන්ට අද සිද්ධ වුණා. විසඳුම් ලැබෙන තුරු වර්ජනය අකණ්ඩව සිදු කරන බවටයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ. මේ වැඩ වර්ධනය පටන් ගත්තේ නතර කරන්න නෙමෙයි විසඳුමක් දෙන තුරු මේ වැඩ වර්ධනය අකණ්ඩව ක්‍රියාත්මක කරනවාමයි. ඔබ වෙනුවෙන් රාජ්‍ය සේවා එක්සත් ප්‍රජා සංගමය යෝධ එක්සේ පිටිපස්සෙන් ඉන්නවා. ඔබේ අයිතීන් ලබා දෙන්නට සියලුම අයිතීන් නෙමෙයි අපිට කරන්න පුළුවන් දේවල් අපි ලබා දෙන්න තියෙනවා. මේ කරන අවස්ථාවාදී වැඩ වර්ධන වලින් වෙන්නේ මොකද්ද? අපට ලැබෙන්න තියෙන එකත් නොලැබී යාම පමණයි කියනක අපේද කාරණා මං කියනවා. ශ්‍රී ලංකාවේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන රාජ්‍ය සේවය මොකද්ද ඒකේ තීරුව? කාවද වටන්නේ? ये मासे स्ट्राइक करा मे मासे स्ट्राइक करा किसी में राज्य वैटो ना है भाई मेके वट्टा नहीं मेके थानी कर पीड़ा उड़ा पद कराने रोगी සෞඛ්‍ය වෘත්තීය සමිති මේ විදියට අකණ්ඩව වර්ජනය කරන්නේ දේශපාලනය මට්ටු කරන්න හෝ ඉල්ලීම් දිනා ගන්න නම් රෝගීන්ගේ ජීවිත බිල්ලට තැබීම කිසිසේත් අනුමත කරන්න බෑ. ඒ වගේම රජයේත් නිසි අවධානය යොමු වෙලා මේ ගැටලුව තවත් දික්කසන්නේ නැතිව විසඳුමක් තීම වගකිව යුතු රජයක වගකීමක් ලෙස අපි මතක් කරන්න කැමතියි. මොහොම මරෙන් අපි ජීවත් වෙන්නේ උදේ පහේ ඉඳලා මේ ඇවිල්ලා කෑම වතුරක් නැතු ඉඳලා මේ යන්න ගත්තේ බෙහෙත් නැහැ කිව්වා දැන් ආපහු යනවා.
කාඩ් කරගන්න නැති අපිට ඔහොම තමයි ඉතින් වෙන්නේ හැම වෙලෙම. ඇල්පිඩි ඉඳලා එන්නේ පාන්දරාවේ. ඉන්දන ඇමතිතුමාගේ මොණිවත හොඳා අයෝසිය තෙල් වැඩි කළ හින්දා කියලා තමයි අපිට දැන් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ඉන්දියාවෙන් බේරාගෙන ජාතියට දායාද කළ ඉන්දන ඇමතිතුමා අයෝසියට ඕන විදිහට ඉන්දන වැඩි කරන්න දීලා නිහඬව ඉන්නේ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්නයක්. අයෝසිය ඊයේ මැදම රාත්‍රියේ සිට සැනකින් ඉන්දන මිල ඉහළ දැම්මේ කාගේ උවමනාවකටද කාගේ අවසරයකින්ද? අපට තිබුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පමණයි. ඒකත් උපන්දා සිට පාඩුයි. ඒ අතර වාරේ 2002 දී ඉන්දියානු ඔයිල් සමාගම රටට එන්නේ. අදවන විට ඉන්දියානු ඉන්ධන පිරුම්හල් 250කට වැඩියෙන් තියෙනවා. මේ ඉන්දියානු තෙල් සමාගම ලාභ ලබන ආයතනයක්. නමුත් අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැමදාම පාඩුයි. ඉන්දියානු තෙල් සමාගම බැංකුවලට ණය නැහැ. ණයට තෙල් ගේන්නෙත් නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සැසඳීමේදී සේවකින් ඉන්නේ භාගයකටත් අඩුවෙන්. පසුගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 15කින් විතර පහළ ගියා. එදා මේ ඉන්දියානු තෙල් සමාගම අසීමිත ලාභයක් ලැබුවා. 2020 කෝප් කමිටුවේදී අපේ රටේ ඉන්ධන වලින් ජනතාව හූරගෙන කන අයුරු හරි අපූර්වට ඔප්පු වුණා. ලෝක වෙළඳපොලෙන් රුපියල් 56කට 58කට විතර ගේන පෙට්‍රල් සහ ඩීසල් ලංකාවේදී අලෙවුනේ රුපියල් 137කට සහ රුපියල් 118කට. කොහොමද ලීටරයක ලාභය? මේ අධික ලාභය තමයි ඇත්ත කතාව. එසේ තිබී රාත්‍රියේ තෙල් මිල ඉහළ දාන්න අයෝසිය ක්‍රියා කළා. ඉන්ධන කියන්නේ රටේ හදවත වගේ. ඉන්ධන මිල ඉහළ යන විට අනිකුත් සියලු දේවල මිල ඉහළ යනවා. ඉන්දියානු තෙල් සමාගම ඊයේ රාත්‍රියේ මිල ඉහළ දැම්මේ කාගේ අහලද? කාගේ අවසරයක් මතද? රටේ ඉන්ධන බලශක්තිය අවසන් තීරකයා ඉන්ධන ඇමතිද අයෝසියද? මිල වැඩි කිරීම රව බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඔවුන්ගේ ගනුදෙනු කරුවන්ද खनिज तेल मिल अभिनमेंदृतीय समिति वृतीय समिति තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමේ කසකාරය මේක තුන් වතාවක් අපි දැක්කා. ඔය බලශක්තිය ඇමැතිම තමයි දෙසැම්බර් 20 ඉන්ධන මිල වැඩි කරේ ලෝකේ කොහෙවත් නැති සූත්‍රයකට. උපරිම තව සතියක් දින 7ක් යනකොට LIOC එක මිල වැඩි කරපු හින්දා 10% 15% තෙල් සංස්ථාවට තවත් මිල ඉන්ධන ගේන්න වැඩිපුර ගේන්න වුණා. පාඩුව වැඩි වුණා. දැන් දරා ගන්නම බෑ. ඒක නිසා ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා. මේ රටේ ඉන්ධන මිල වැඩි කරනවා නම් බලශක්ති අමාත්‍යවරයාගේ සහ බලශක්ති අමාත්‍යාංශයේත් විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසර ලබා ගත යුතුයි. ඉන්දියන් අයෝසි සමාගම ඉන්ධන වැඩි කරන පොතුමල්ලාගේ අවසරය ගත්තද? එහෙම අරගෙන නැත්නම් වහාම මේ ඉන්ධන මිල වැඩි කිරීම නතර කරන කෙරෙහි ඉල්ලීම අපි කරනවා. ඊයේ සවස තෙල් මිල ඉහළ යනවා කියලා දැනගත් ගමන්ම අහිංසක පාරිභෝගිකින් පෝලිම්බල හිටියේ මෙහෙමයි. තෙල් වැඩි කළ අයගේ ගුණ වර්ණනාත් කළා. වෙනනන්ද යන්නේ සැප තමයි. සෙට් හතරකට ගිහිලා යන්න මෙතෙන්ට ආවේ. කාට කියන්නද මේ වයිසින්? ඒගොල්ලන්ගේ ආණ්ඩුව. අපිට තමයි දුක. අපේ ආණ්ඩුව ආව දායන චාටර් තමයි. දේශපාලන වේදිකාවෙත් අද ප්‍රධාන මාතෘකාව බවට පත් වුනේ ඉන්ධන මිල ඉහළ යාම. අපි හිතනවා දැන් මේ IOC සමාගම පෙට්‍රල් මිල වැඩි කරා, ඩීසල් මිල වැඩි කරා, අනිවාර්යයෙන්ම දැන් හෙට අනිද්දා වෙනකොට අපේ තෙල් සංස්ථාවත් මේ ගාන වැඩි කරනවා. මේක හරියට අර පෙරාර එන්න කලින් කසකාරෝ යන්නේ. මේ තෙල් සංස්ථා වැඩි කරන්න කලින් IOC එකට කියනවා ඔබ වැඩි කරපන් කියලා. ලංකා IOC ආයතනයේ තෙල් වැඩි කිරීමක් කළ තිබුණා ඔවුන්ගේ මිල ගණන් වල. නමුත් අපි දන්නේ නැහැ තවමත් ලංකා සිපෙට්කෝ ආයතනයේ එවැනි වැඩි කිරීමක් සිදු කරනවද කියලා. නමුත් අපි තවදුරටත් එවැනි අපිට පාලනය නොකර නොහැකි දේවල් පාලනය කිරීම උත්සාහ කිරීම තුළින් අපේ ආර්ථික අභියෝගය තව තවත් උග්‍ර වීම ඇරෙන්න වෙන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. පුළුවන් නම් ඉරත් විකුණලා නිකන් හමන හොලඟත් විකුණලා එහෙමත් නැතිනම් මේ දෙකෙන්ම කොමිස් අරගෙන ඇත්තටම මේ තරම් විදුලි අර්බුදයකට සෑම වසරක් පාසාම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකු වලට රුපියල් බිලියන 150ක් ණයයිලු. හරියට ජනතාවට නොමිලේ විදුලිය දීලා වගේ. ඇත්තටම මේ සුදු අලි අපේ රටේ ජනතාවට අද මහා බරක්.
උදේ හවස විදුලිය කපනවා. ඩොරච්චෝලේ උපණ්ඩා ඉඳලා කරච්චලයක්. පායන කාලයේ වහින කාලයේ දන්නේ නැති විදුලි විශේෂඥ. හරියට නිවැරදි ලෙස ගල්ලංගුරු කණිජ තෙල් ගෙනල්ල තියාගන්න දන්නේ නැති විශේෂඥින් සහ දේශපාලකණින්. සෑම වසරකටම සැරයක් ජල විදුලිය නැහැ කියලා විදුලි කප්පාදුවලට යනවා. විදුලි කප්පාදුවල අවසන් ප්‍රතිඵලය හදිසි මිලදී ගැනීම. අපේ රටේ පෞද්ගලික විදුලි උත්පාදකයන් ඉන්නවා. ඒ අයගෙන් ඉතා හදිසි විදුලි මිලදී ගැනීම සිදු කරනවා. ඒ ජනතාවට පාරිභෝගිකයාට ඇති ආදරයට නෙවෙයි. තමන්ට හදිසි විදුලි මිලදී ගැනීම වලින් ලැබෙන කොමිස් කුට්ටියට ඇති ආදරයටයි. මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කිව්වා පසුගිය වසරේ පමණක් හදිසි මිලදී ගැනීම 1000කට වැඩියෙන් ඉල්ලූ බව. ඊට අවසර දී නැහැ. රජයේ 2030 වන විට පුනර්ජනනීය විදුලි බලයට යන්න සූදානම්. අඩුම ගානේ 70%ක්වත් පුනර්ජනනීය විදුලිය බවට පත් කිරීමයි රජයේ සැලැස්ම. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් සූර්ය බලයෙන් මෙගාවොට් 3714ක් 2030 වන විට අපේක්ෂා කරනවා. සුළං සහ වෙනත් ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 898ක් අපේක්ෂා කරනවා. 2024 වන විට ස්වභාවික වායුව නැත්නම් LNG වලින් මෙගාවොට් 1104ක් නිපදවීමට අපේක්ෂා කරනවා. නමුත් මේ කිසිදු කාර්යයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් නැති බවයි බැලූ බැල්මට පේන්නේ. පුනර්ජනනීය විදුලි බල ප්‍රතිපත්තිය හඳුන්වා දී වසර දෙකක් වනවා. මේ වසර දෙකක කාලය තුල ඒ සඳහා ක්‍රියා කර ඇති බවක් පෙනෙන්නට නැහැ. තාමත් ජාතික පද්ධතියට එක් කර ඇත්තේ මෙගාවොට් 15ක තරම් ප්‍රමාණයක්. රුපියල් බිලියන 150ක ණය ආයතනයක් යනු ස්ථිර වශයෙන් මූල්‍ය කළමනාකරණය බිඳ වැටුණු තැනක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙවැනි සුදුවලි දිගින් දිගටම නඩත්තු කිරීමේ අවසන් බර වැටෙන්නේ ජනතාවගේ හිස මත. කළුවර බල මණ්ඩලයේ රස ජනතාව අද මේ ආයතනයේ නම් වෙනස් කරලා කොහොම වුණත් මේ විදිහට දිගින් දිගටම එදා වේල ටුවර්ස් යන්න බෑ. කොයි මොහොතේ හෝ හදිසි මිලදී ගැනීම වලට රට තල්ලු වේවි. මේක හරියට රීලෝඩ් ක්‍රමයට දුවන බලාගාර ලෙසයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා හඳුන්වා දුන්නේ. විදුලි බල අර්බුදය දිගින් දිගටම දඟර ගැහිලා ඉදිරියට එනවා මිසක් මේකට විසඳුමක් පේනතෙක් මානක නෑ. අද රජය පැත්තේ නිවේදනයක් ගහලා තිබ්බා විදුලිය සම්බන්ධයෙන් අලුත් තත්ත්ව රට හෙළිදරව් කරන්න. කෙසේ වෙතත් රට බලාපොරොත්තු වෙන්නේ දැනුවත් කළ කැපීමක් හෝ නොදැනුවත් විදුලි සන්ධි කිරීමක් නෙමෙයි. ආණ්ඩුවට කියන්නේ මේ කෙකර ගන්න නැතුව දවලුත් අඳුර යටපත ගන්න නැතුව මේ හැම පාර්ශ්වයක්ම එකතු වෙලා රටට යම් ආකාරයක සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. විශේෂ අපි දන්නවා පෞද්ගලික බලාගාර හිමියන්ට මේ කොන්දේසි වලට යටත් වෙලා ආණ්ඩු දන ගහලා දුන්නට පස්සේ ඔවුන්ට තෙල් හම්බ වෙනවා IOC එකෙන් හරි. ඉතින් හැබැයි මේ ආණ්ඩුවට අද රීලෝඩ් සිස්ටම් එකකට තමයි දුවන් සිද්ධලා තියෙන්නේ මේ බලාගාර ටික. කොහොම වුණත් අවසානයේදී සෑම වසරකම තත්වය මේකනම් මේ සුදුවලියා නඩත්තුවට වෙනත් නව ක්‍රමවේද හඳුන්වා දිය යුතුව තිබෙනවා. ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී විදුලි බල ගැටලු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කර තිබෙනවා. ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණේ අරලියගහ මන්දිරයේදී. එළඹෙන සතියේ පාර්ලිමේන්තු වැඩසටහනේ සහ රටේ වත්මන් තත්ත්වයන් පිළිබඳව මෙම හමුවේදී මන්ත්‍රීවරුන් සිය අවධානය යොමු කරමින් සාකච්ඡා කර තිබෙනවා. විදුලි බල ගැටලුව නිරාකරණය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරමින් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොවිඩ් වසංගතය නිසා මාස 6ක් පමා වූ අපොස උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. දිවෙනපුරා 345,242 දෙනෙකු අද විභාගයට පෙනී සිටියා. ඒ විභාග මධ්‍යස්ථාන 2438කදී. සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හඳුන්වා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කොවිඩ් ආසාදිත වූ දරුවන් 139 දෙනෙකු අද විශේෂ විභාග මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටියා.
කොවිඩ් වසංගතය අපේ රටේ පාසල් දරුවන්ගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ල කළා. අපට ඉතා දිගු කලක් පාසල් සම්පූර්ණයෙන්ම වසා දමන්නට සිදු වුණා. අවසානයේ ඉතිරි වූයේ ඔන්ලයින් අධ්‍යාපනයයි. ඔන්ලයින් අධ්‍යාපනයටත් බාධා රැසක් එල්ල වුණා. ඒ අතර ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය වර්ජනය කිරීම බරපතල ගැටලුව වුණා. එසේම අවශ්‍ය ජංගම දුරකථන සහ සංඥා දුර්වලතාවයන්ද ඔන්ලයින් අධ්‍යාපනයට බාධා එල්ල කළා. කෙසේ නමුත් ඇති හැකි නැති බැරි සියලු දෙමාපියන්ගේ එකම පැතුම තම දරුවන් උසස් අධ්‍යාපනය ජය ගැනීමයි. දරුවන්ගේ පැතුම විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි. මාස 6ක් පමා වී හෝ බාධා රැසක් මැද උසස් පෙළ විභාගය පැවැත්වීමට ලැබීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්. දරුවන්ගේ ජීවිතවලට ශක්තිය. විශේෂයෙන් කොවිඩ් ආසාදිත දරුවන්ට පවා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සහාය දැක්වීම පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය කොවිඩ් වැළඳුණු සහ නිරෝධායනය වන දරුවන් සඳහා විශේෂ මධ්‍යස්ථාන 29ක්ද පවත්වාගෙන යනවා. එම මධ්‍යස්ථානවලදී කොවිඩ් ආසාදිත දරුවන් 139 දෙනෙකු අද විභාගයට පෙනී සිටියා. යන්තම් උනෑති දරුවෙකු හෝ වේනම් වැඩි අවධානයක් යොමු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. සෑම විටම සියලු වගකීම් රජය පිට හෝ අධ්‍යාපන බලධාරීන් මත තැබීම යුක්තිසහගත වන්නේ නැහැ. විශේෂයෙන් කොවිඩ් වසංගතය පරාජය කිරීමේ වගකීම සෑම පුරවැසියෙකුම සතුයි. එහිලා විශේෂයෙන් උසස් පෙළ දරුවන්ද තම වගකීම් අවබෝධ කරගත යුතුයි. නිවැරදි දුර අත්සෙදීම මුවාවරණ සහ විභාගයෙන් පසු කණ්ඩායම් ගැසීම එකට ආහාර බෙදාගෙන කෑම ආදිය අපට යම් කාලයකට නවතා දමන්නට සිදුවනවා. අද ආරම්භ වුණ උසස් පෙළ විභාගය ජය ගැනීමට සියලු දරුවන්ට අප සුබ පතනවා. එසේම අප නිතර දෙමව්පියන්ට මතක් කරනුයේ හුදෙක්ම විභාග ලකුණු හෝ ප්‍රතිඵලය යනු ඔබේ දරුවාගේ ජීවිතයේ අවසන් ප්‍රතිඵලය නොවන බවයි. දිවයින පුරා උසස් පෙළ විභාගයට අද පැමිණි බොහෝ දරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියා කරනු දක්නට ලැබුණා. ගත වූ දින 6ක කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7335 ඉක්මවා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණ සහ ලලිත් එල්ලාවල මහතාටද කොවිඩ් ආසාදනය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 26ක් පිළිබඳ තොරතුරු අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල හා හර්ෂණ රාජකරුණ යන මහත්වරුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. ඒ අනුව ගත වූ සති 3ක කාලය තුළ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 16 දක්වා ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තුවේ බේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා මේ වෙනකොට ඇඳන් 6000 ගණනක් භාවිතාවට ගෙනෙනවා. ඇඳන් 14000ක් පමණ අපි සාමාන්‍යයෙන් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැඩි සත්කාර එකක ඇඳන් සාමාන්‍යයෙන් මේ මොහොත වෙනකොට 70ක් පමණ අපි සූදානම් කරලා තියෙනවා. ඊයේ දිනටත් වාර්තා වෙලා තිබුණේ 59ක් තමයි භාවිතයට ගෙනෙන්නේ. මේ தත්වය අපිට පාලනය කර ගැනීම මම හිතනවා ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි රෝගීන් වැඩිවීම හොඳ ප්‍රවණතාවයක් වන්නේ නැහැ. හැම පැත්තෙම අභියෝගාත්මක වෙනවා. ඒ නිසා ඒක වළක්වන්න සීල දෙනා උදව් වීම වැදගත් වෙනවා. තුන්වෙනි මාත්‍රාව ලබා නොගැනීම නිසා නැවත වාරයක් මේ රෝගය රට තුල ප්‍රබල ව්‍යාප්ත වීමේ අවදානම තියෙනවා. ඒතොර මේ අවදානම මත නැවත වාරයක් අපේ සෞඛ්‍ය ශිස් වල තියෙන පහසුකම් වලට ඒක දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙන්න ඉඩ තියෙනවා. ඒ තුලින් නැවත වාරයක් මරණ සංඛ්‍යාව වියල යාමේ අවදානම තියෙනවා. අප තරම් මිත්‍යා මත විශ්වාස කරන ආසියාතික රටක් තවත් ලෝකයේ තිබේද යන්න බරපතල ප්‍රශ්නයක්. ඒ තරමට කොවිඩ් එන්නත පිළිබඳ මිත්‍යා මත අප සමාජය තුළ ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම අප සුසස් පෙළ විභාගයේදී පවා ඉතා බරපතල මිත්‍යා මතවලට දරුවන් සහ දෙමාපියන් එකට එක්ව ගමන් කරනොද දක්නට ලැබෙනවා. අපස උසස් පෙළ හෝ කුමන විභාගයක්වත් මතුරා හෝ ජප කර ජය ගැනීමට බෑ. මැතුරු පෑන් පැන්සල් වලින් විභාගයට නිවැරදි උත්තර ලියවෙන්නෙත් නැහැ. එහෙම ලියන්නත් බෑ. නමුත් තමන් විශ්වාස කරන ආගම්වලට අනුකූලව දරුවන්ගේ මනස ශක්තිමත් කිරීම අප කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ. සෑම ආගමික විශ්වාසයකටම ගරු කිරීම වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අපේ ප්‍රධාන වගකීමක් යුතුකමක්. අපේ රට මිත්‍යාවෙන් මුදාගත යුතුයි. එහිලා අප අන්ධ ලෙස විද්‍යාවද විශ්වාස කරන්නේයි ඉල්ලන්නේ නැහැ. නමුත් මේ මොහොතේ අප රටක් ලෙස කොවිඩ් වසංගතයෙන් ගැලවෙමින් සිටින්නේ විද්‍යාව මත සිට මිස මිත්‍යාව මත
මත සිට නෙවෙයි මුට්ටි ගඟට දැමු අප තවමත් එසේ කරමින් සිටියා නම් රටටම ගඟේ යන්න සිදු වෙනවා නමුත් රජයක් ලෙස දහසක් ආර්ථික ප්‍රශ්න මැද අප එන්නත්කරණයේ ආරම්භ කළා එන්නත්කරණයේ පළමු අවස්ථාවෙත් විවිධ දුර්මත පතුරවණු ලැබුවා ගමේ ගොඩේ වෙද්දු ගොඩ ගැහුණා නමුත් අප මාධ්‍ය ආයතනයක් ලෙස නිරන්තරයෙන්ම වාර්තා කළේ වහාම එන්නත ගැනීමේ වගකීම ජීවිත ආරක්ෂාව සහ රටක් ලෙස ඇති අවශ්‍යතාවයයි දැන් බූස්ට් එන්නත පිළිබඳවද බරපතල දුර්මත පැතිරෙමින් තිබෙනවා එන්නත් දෙක ඇති තුනක් අවශ්‍ය නැහැ යන්න එක් දුර්මතයක් එසේම තුන්වන එන්නත ගැහුවත් කොවිඩ් හැදෙනවා නම් හැදෙනවා යන්නද තවත් මතයක් එහෙත් මේ දුර්මත පතුරවන්නන් එන්නත් ගැසුවේ නැත්නම් එන්නත් ගත්තේ නැත්නම් අපේ රටත් මිනි ගොඩ ගැහෙන රටක් බවට පත්වීමට තිබූ බව කියන්නේ නැහැ මරණ අවම කර ගැනීමට හැකි වූයේ එන්නත නිසා බව කියන්නේත් නැහැ එනිසා සියලු රටවැසියන්ගෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටිනුයේ බූස්ට් එන්නත වහා ගන්නා ලෙසයි එය ඔබෙත් ඔබේ පවුලෙත් ජීවිත ආරක්ෂාවට ඉතා වැදගත් මිත්‍යාවෙන් මිදෙන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා වහාම බූස්ට් එන්නත ලබා ගන්න රටක් ලෙස යලි නැගී සිටීමට ජීවිත ආරක්ෂාව අත්‍යවශ්‍යයි කහ අස්වැන්න වගේම වී අස්වැන්න මිලදී ගැනීමත් මේ දිනවල සිද්ධ වෙනවා කාබනික පොහොර යොදා සිදු වූ හානි සඳහා හෙට වන්දි ලබා දීමට නියමිතයි මේ අතර ගලෙන් බිඳුළු වැව ගොවීන්ට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව අපේ රටට කහ ආනයනය 2021 වසරේ තහනම් කෙරුණා. රට කහ වලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල යටතේ දිවයිනපුරා ප්‍රදේශ රැසක ගොවීන් කහ වගා කිරීමට යොමු වුණා. මෙලෙස වගා කරන ලද කහ අසුණු නෙලීම මේ දිනවල සිදුවනවා. ගම්පහ ප්‍රදේශයේ කහ අසුණු මිලදී ගැනීම රාජ අමාත්‍ය ජානක වක්කුඹර මහතාගේ මූලිකත්වයෙන් සිදු වුණා. මෙහිදී කහ කිලෝ 35000කට අධික ප්‍රමාණයක් මිලදීගෙන ඇති අතර කිලෝවක් සඳහා රුපියල් 165ක සහතික මිලක් ලබා දී තිබෙනවා. රජයේ මගේ මේ වගේ දිරියදී මොනා දෙනවා නම් තවත් ලොකු උනන්දුවක් වෙයි ලොකු අනිත් ගොවියන්ට. රජෙන් කරපු හොඳ වැඩසටහනක්. අතරමැදි වෙලදුන්ට ගිය මිලක් රජයේ විසින් ගොවියට අත් කරලා දීම පිළිබඳව අපි ඉතාමත් ස්තුතිය පුද කරමු. ඉච්චර සෙනගවිල්ල ඉන්නේ කහ දී ගන්න කෙනෙක් නැහැ. අතරම මේ ගරු කරනවා කහ මේ 165 ගානේ ගන්නවට. කහවලට හොඳ මිලක් ඉස්සරහට මීට වඩා ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අතර ගාල්ල අක්මීමන වඳුර ප්‍රදේශයේ ගොවීන් සන්නේ අමුකහ සඳහා නිසි මිලක් නැති බවයි මේවා විකුණ ගන්න බෑ මිල වැහැලා අපි රුපියල් 120 30ට වගේ තමයි අපිට මේක හරි විකුණන්න පුළුවන් වෙලා තියෙන්නේ අමාරු වෙටන කහ වගාව කළා අපි ගන්නේ රුපියල් 120යි 30යි අතරමැදි යෝගේ අසා කරන විදියට තමයි මේ කහ ටික ගන්නේ ගොල් කහ ගොවියටක් සිදුවියත වහා බොන්න කහ කුඩු කිලෝවක් නිෂ්පාදනයට අමු කහ කිලෝ 7ක් 10ක් අතර ප්‍රමාණයක් වැවෙන බවයි ගොවීන් පවසන්නේ. කහ කුඩු කිලෝවක් රුපියල් 4000කට එහා මිලකට අලෙවි වුණත් ගොවීන්ට දෙන්නේ සොච්චම් මුදලක්. ගොවීන්ට මෙලෙස අඩු මුදලක් දෙනවා නම් අඩුම ගානේ පාරිභෝගිකයින් මිල දී ගන්නා කහ කුඩු වලට සහන මිලක් ලැබිය යුතුයි. මේ අතර රජයේ වී මිලදී ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අද සිදු කෙරුණා. එය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් 75 තරංකාරි මිලක් තියෙන වෙලාවක තමයි අපි මේ 92 ඉඳන් 95 දක්වා වැඩි කරලා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට පෞද්ගලිකංශේ තව වැඩි මිලකට ගන්නවා නම් රජයේ තවත් මිල වැඩි කරලා ගන්න සූදානම තමයි අපි ළඟ තියෙන්නේ. මේ අතර කාබනික පොහොර යොදා සිදු වගහානි සඳහා වන්දි ලබා දීම හෙට දිනේ සිදු කිරීමට නියමිතයි. මීට රජයේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 40000ක්. මහනුවර මඩවල ප්‍රදේශයේදී ඉදි කරමින් තිබූ නිවසක් පිටුපස පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ඉදි කිරීම කටයුතු වල නිරතව සිටි සේවකයන් 3 දෙනෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. මහනුවර වත්තේගම මඩවල ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ නිවසක් පිටුපස පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. නිවස පිටුපස බිම් සකස් කිරීමක් අතරතුරදී ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි සේවකයින් 10 දෙනෙකු මතට මෙම පස්කන්ද කඩා වැටී තිබෙනවා. මෙලෙස කඩා වැටී ඇත්තේ අඩි 10ත් 12ත් පමණ උසකින් තිබූ පස්කන්දක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු 9 දෙනෙකු අද ඇප මත මුදා හැර තිබෙනවා
රාගම වෛද්‍යපීඨයේ සිසුන්ට පසුගිය පළමුවනදා පහර දීමක් සිදු කර තිබුණා. අදාළ පහර දීමට අදාළව හිටපු රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනන්ත් මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පසුගිය තුන්වෙනිදායි. මෙම පහර දීමෙන් රාගම වෛද්‍යපීඨයේ සිසුන් සිව් දිනක තුවාල ලැබුවා. පහර දීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර රථයද පසුව රාගම පොලිසිය සිය බහරයට ගත්තා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් අරුන්දික ප්‍රනන්ත් මහතා සිය රාජ්‍ය මාත්‍ය දුරෙන්ද ඉල්ලා අස්වුණා. මෙතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරුන්දික ප්‍රනන්ද මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිස අද අපමත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර අපමත මොවුන් මුදා හරින ලෙසයි. මීට අමතරව ඔවුන්ට විදේශ ගමන් තහනමක්ද පණවනු ලැබුවා. මෙම නඩුව යලි කැඳවනු ලබන්නේ අප්‍රේල් 29 වනදායි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ හිජාස් හිස්පුල්ලා මහතා අප මත මුදාහරණ ලෙසට අභියාචනා අධිකරණයේ නියම කළා. ඔහු අත්අඩංගුවටගෙන තිබුණේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ ඇතුළු අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක් දැන්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්පුල්ලා මහතා අප මත මුදාහරණ ලෙසට අභියාචනා අධිකරණයේ නියම කර තිබෙනවා. මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභයාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිජාස් හිස්බුල්ලා අප මත මුදාහරණ ලෙසට ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු අප මත මුදාහරණ ලෙසට අභයාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කළා. පාස්කුවේ දින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මාස 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ලැබුවා. කෙරවල පිටියේ යුගතනවි බලාගාරයේ හිමි සමාගමේ රාජ්‍ය සතු කොටස් වලින් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මෙම පෙත්සම් අද අගබිනිසිරු ජයන්ත ජයසූරිය බුවනෙකාළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ LTB දෙහිදිනී යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදු වුණා. එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යුගතනවි කොටස් පැවරීමේ ක්‍රියාවලියේදී රජය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවට පෙත්සම් කාර පාර්ශ්වය විසින් එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා. එමෙන්ම යුගතනවි කොටස් වලින් 40%ක් ඇමරිකානු සමාගම වෙත පැවරීමේ කිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී අවධාරණය කළා. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ සහ මුදල් අමාත්‍ය ධුරේ දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මාර්තු මාසයේ 16 වනදා කැඳවන ලෙසට අභියාචනා අධිකරණය නියම කළා. මෙම පෙත්සම අද සෝභිත කරුණානායක සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී පෙත්සමේ පළමු වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත නොතීසි යවා නොමැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල බැසිල් රාජපක්ෂ මහතා වෙත යලි නොතීසි යවීමට පියවර ගන්නා ලෙස පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිචවරුන්ට දැනුම් දුන්නා. අනතුරුව පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.